සුසිනිදු ෆ්‍රිස් ප්‍රොටෙක්ටඩ් කෙස් කලබකට ඩාව් කන්ඩිෂනර්ස්. ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගැන්වීම් කරන ගුරුවරුන්ගේ ස්ථාන මාරු වීම හේතුවෙන් දරුවන්ට යම් අගතියක් වේ නම් ඒ සම්බන්ධව විදුහල්පති මගින් ඉදිරිපත් කරන අභ්‍යාචන විශේෂ අභ්‍යාචනා කමිටුවක් මගින් නැවත සලකා බැලිනු ඇත. මේ අතර මෙතෙක් ලබා දී ඇති සියලුම తాවකාලික අනුයුක්ත මේ වසරේ ජුනි 30 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන්. කෙසේ වෙතත් අභ්‍යාචනාවන්ට යටත් ගුරුවරුන් හැර අනෙකුත් ස්ථාන මාරු ලබන අප්‍රේල් 17 වෙනිදා සිට ක්‍රියාත්මක බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. අධ්‍යාපන ලේකම්වරයා හා වෘත්ති සමිති නියෝජිතින් අතර පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා තිබුණේ ගුරුමාරු අධ්‍යක්ෂකවරයා හා නියෝජ අධ්‍යක්ෂකවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවලා ගුරුමාරු වලට අදාළ සියලු තොරතුරු ලබාගත් බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන අධ්‍යයනයකින් පසු මාරු ලබා දෙන බවත් තමයි ඇවිල්ලා තියෙන තීන්දුව. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, මම අහන්න කැමතියි ගුරුවරුන්ගේ මාරු කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ වුමනාවට මෙහෙම නතර කරලා තිබෙන්නේ කාගේ අනුදැනුම මතද? අත්නොමතික හෝ අනීතික ක්‍රියාවක් සිදුවී නැත. ඇපීල් කරන ගුරුවරුන් ටික හැර ඕ ලෙවල් ඒ ලෙවල් දැන්ට උගන්නගෙන යන ගුරුවරුන් හැර අනිත් සාමාන්‍ය විදිහට කරලාද ගුරුමාරුවීම් ටික එලෙසම ක්‍රියාත්මක කිරීමටත් දැන්ට තීන්දුව කළා තිනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ